දෙදාස් විසි අතර මුල් කාර්තව සඳහා සිදු කිරීමට නියමිත අයක්‍රම සංශෝධන අදාළ ගණනය කිරීම මේ වනට විදුලි බල මන්දිරය සිදු කරමින් පවතී. අදාළ යෝජනාව ඉදිරි දින කීපය තුළ මහජන උපේදා කොමිසම් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ගරු කතානායකතුමනි මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්නවලට අමතරව එතුමා අවසානයේදී ප්‍රශ්නයක් මතු කරා එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් ගොනු කරා කියන එක. ගරු කතානායකතුමනි කැබිනට් මණ්ඩලය රජය තීරණය ගන්නේ විදුලි බිල සම්බන්ධයෙන් නැවත වතාවක් අඩු කිරීම සඳහා තීරණය ගන්න කියලා අපි තීරණය ගන්නේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා. කැබිනට් මණ්ඩල තීරණය දෙසැම්බර් මාසේ 5 වෙනිදා කැබිනට් ලේකම්වරයා දැනුවත් කරනවා දෙසැම්බර් මාසේ 12 වෙනිදා විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව තීරණය අමාත්‍යවරයා හැටියට මම දැනුවත් කරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ තීන්දු කරනවා ඒ අනුව දෙසැම්බර් මාසේ 31 වෙනිදා ශේෂ පත්‍රයේ තිබෙන කරුණු දිහා අවධානය යොමු කරලා අඩු කිරීමට අදාළ කාරණා කරන්න කියලා. මෙතුමාට ආරාධනා කරනවා ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමාටත් විපක්ෂයේ නියෝජිතයන්ට සහභාගී වෙන්න කියලා දෙසැම්බර් මාසේ 12 වෙනිදා. මෙතුමා ප්‍රතික්ෂේප කරනවා සහභාගී වෙන්න රැස්වීමට. ඊයේ දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තියෙන්නේ මාධ්‍ය සම්දර්ශනයක් විතරයි ගරු කතානායකතුමනි. දැන් අද දවසේ විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කරනෝ ඒ යෝජනාව අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනාව අනුමත වුණාට පස්සේ තමයි මහජන උපේදා කොමිසමට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මහජන උපේදා කොමිසම කියන තැන කාරණාව හරි එතුමල්ලට තාම ලැබිලා නැහැ. මොකද එතුමන්ට ලැබෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සම්මත වීමෙන් පස්සේ. ඒ නිසා සම්මත වීමෙන් පස්සේ මහජන උපේදා කොමිසමට ඉදිරි දින කීපය තුළ ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ මහජන උපේදා කොමිසම දින 21ක් තියෙනවා. මහජන අදහස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතුයි. මහජන අදහස් ලබා ගැනීමෙන් පසුව විදුලි මිල පිළිබඳව තීරණය ලබා දෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව තියෙනවා කියන එක අපි දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා මෙතුමා මාධ්‍ය සාදර්ශන මගින් තව තවත් මම හිතන්නේ විපක්ෂය අතර තරඟයක් ඇති කරගන්න හදනවා. විපක්ෂයේ බලය ගන්න අනුර කුමාරද සජිත් ප්‍රේමදාසද කියන එක. ඔව් මිසුති වාසුදේව නානායක්කර මෙතුමාගේ ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතියි. මේ විපක්ෂ නායකතුමා මැදින් ඉල්ලන. දෙලිකෝ මේ මෙතුමා මේ මම මේ සත්භාවයෙන් අහපු ප්‍රශ්නයට ඒ ලබා දුන්නු ඉදිරිපත් කරපු කරුණු වලට මම උත්තර දෙන්නට ඕන. බොහොම පැහැදිලිව අපි ඊයේ දවසෙත් PUCSL ආයතනය මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රත්‍යක්ෂ කරා ඊයේ දවසේ වෙනකනුත් විදුලි බල මණ්ඩලයෙන් විදුලි බිල අඩු කිරීම පිළිබඳව කිසිම සැලැස්මක් කිසිම යෝජනාවක් අඩුම ගානේ ලියුමක්වත් තිබෙලා නැහැ. එවන් තත්වයක් තුළ අපි මාධ්‍ය සම්දර්ශන ඉදිරිපත් කරනවා කියන එක බොහොම අසාධාරණයි. මාධ්‍ය සම්දර්ශන ඉදිරිපත් කරන්නේ කවුද කින්ද මන්ද කියන එක මේ රටේ ලක්ෂ 220ක් ජනතාව දන්නවා. ඒ නිසා පැහැදිලිව කියන්නට ඕන සත්භාවයෙන් අපි ඉදිරිපත් කරේ මේ කරුණු කාරණා මේ රටේ විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය මිලියන 52000ක් කෝටි 5200ක් බිලියන 52ක් ලාභ ලැබමින් මේ රජය තවමත් තටම තටම ඉන්නේ ඇයි විදුලි බිල අඩු කරන්නේ? ඒකයි ප්‍රශ්නේ. ඒකයි ගැටලුව. ඒ ක්‍රියාදාමයේ මම හිතන්නේ අමතුමා පැහැදිලි කරා. තවත් කතා කරන්න අවශ්‍ය නැහැ නේද අමතුමා? ගරු කතානායකතුමනි, එතුමාට මම හිතන්නේ තේරුම් ගන්න නොහැකියාවක් ඇති. මම පැහැදිලිව කිව්වා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඉදිරිපත් කරන්නේ අද දවසේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඉදිරිපත් කරාට පස්සේ තමයි මහජන උපේතා කොමිසමට ඉදිරිපත් කරන්නේ. ඒක තේරුම් ගැනීමට නොහැකි වීම පිළිබඳව මම කනගාටුවට පත් වෙනවා. බොහොම විශ්වාසී.